මේ ස්වෛරී රටක් කියලා කියන්නේ ජනතාවක් ඉන්න ඒ රටේ. එතකොට භූමි ප්‍රදේශයක් තියෙන ඒ රටට. ඒ රටට අවශ්‍ය කරන නීතියක් තියෙන ඒ රටේ හදාගත්ත මිනිස්සු. ඒ වගේ කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා රටක් රාජ්‍යයක් වෙන් කර ගැනීමෙත්. ඉතින් ඒකට තමයි පහුගිය කාලේ ඔය කවුද ප්‍රභාකරන් උත්සාහ කරේ එවැනි රටක් ලංකාව කියන රාජ්‍ය දෙකක් කළා වෙනම ඊළමක් හදාගන්න දරපු උත්සාහය තමයි පරාජය කරේ පහුගිය කාලේ. ඒක පරාජය කරන්න විශාල කැපකිරීමක් අපේ රටේ දේශපාලන ව්‍යාපාරයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණේදා තමන්ගේ දේශපාලනේ උකහට තියලා ඔය මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවලා යුද්ධයට කොහොම හරි දක්කගෙන ගිහිල්ලා යුද්ධ කරවලා එහෙම මේ රට දෙකක් වෙන්න දිවිච්ච එල්ටීටී එකේ ත්‍රස්තවාදී එල්ටීටී කියන ත්‍රස්තවාදී ව්‍යාපාරය අපේ රටේ දේශපාලනික වශයෙන් සහ යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේදා විශාල කාර්යභාරයක් කළා. ඒකට විශාල කැපකිරීම කළා. ඒකට විශාල කැපකිරීම කළා තමයි අපේ රට අද මේ තැනට ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා අපේ රටේ ජනතාවට යුතුයකමක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට මේ රට දීලා බලන්න එක අවස්ථාවක්. මේ කියන ඒවා ඇත්තද බොරුද? එහෙම රටක් ගොඩ ගන්න පුළුවන්ද බැරිද කියන එක බලන්න රටේ ජනතාවට එක අවස්ථාවක් ජාතික ජනබල වේගයට ජනතා විමුක්ති පෙරමුණට දෙන්න රටේ ජනතාවට යුතුයකමක් තියෙනවා දැන් මේ වෙනකොට. ඒ තරම් ඛේදවාචකයකට අපේ රට පත් කරලා තියෙන දැන් මේ වෙනකොට මේ මහින්ද රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලා ඊළඟට ඔය ගෝඨාභය රාජපක්ෂලා මෛත්‍රීපාල සිරිසේනලා දැන් මේ 1994 අපේ රටේ ජේ.ආර්. ජයවර්ධන එදා ඇති කරපු ඒ කෲර පාලනයෙන් පස්සේ රටේ නව පෙබිදීමක් එක්ක අපරාධකාරයන්ට දඬුවම් කළා මේ වංචාව දූෂණය නැති කළා අපේ රට යහපත් රටක් විදියට ගොඩනගයි කියන විශ්වාසය එදා 94 දී අපේ රටේ ජනතාවට ඇති වුණා. ඒක නිකන් අර බිම දාපු වීදුරුවක් ගන්නට සුණු විසුණු කළා දැම්ම කවුද? චන්ද්‍රිකා බණ්ඩාරනායක. ඇය බලයට ඇවිල්ලා අපි හිතුවා අර 88-89 60,000 ඝාතනය කර අපේ රටේ වධකාගාර තිබුණා. දැන් ඉන්නවා ජනාධිපති කවුද මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ තියෙනවා මහත්තයා කියන්න හොඳ නැහැ මිනිමරුවෙක් ඇත්තටම රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ මේ මිනිමරන්න අනුකූලතාවය දක්වපු ඒ වෙනුවෙන් පෙනී හිටපු එහෙම අපරාධකාරයෙක්. ඔය බටලන්ද වධකාගාරය අර නඩුවේ අර ඒ සාක්ෂි කැඳවීම පිළිබඳව තොරතුරු කියවනකොට අපිට තේරෙනවා මහෝ මේ බටලන්ද වධකාගාරයේ දා විශාල ප්‍රමාණයක් අපේ රටේ තරුණ තරුණියෝ අපේ වික්ෂුන් වහන්සේ පවා ගෙනල්ලා ඔතන එල්ලලා ගහලා මරලා ඒ ඉතාමත් දුකට වේදනාවට පත් කළා. ඒ විදිහට බරපතල විදිහට මානව විරෝධී විදිහට මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙන විදිහට නීතියක් නැති රටක ම්ලේච්ඡන් විදිහට කටයුතු කරපු අවස්ථාවක වියර් වයින් බිබි හිටියා කියලා එහෙම ඉතිහාස කතාවක් අපි පහුගිය දවස්වල දැක්කා මේ සමාජ මාධ්‍ය තුල. දැන් මේව දකිනකොට දැන් අන්න කලබල වෙලා තියෙන කවුද? රනිල් වික්‍රමසිංහ. තමන්ගේ දැන් බටලන්ද වධකාගාරය පිළිබඳව ඒ උසාවිවර කෙරිච්ච කතාබහ ඒ අහපු ප්‍රශ්න ඒව පිළිබඳව දැන් සමාජ මාධ්‍ය තුල යන්න පටන් ගත්තා. ඒ වගේම තාජුදීන්ගේ ඝාතනය පිළිබඳව ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පිළිබඳව ඒ වගේම එක්නැලිකොඩගේ අතුරුදහන් වීම පිළිබඳව ඒ වගේම අර තරුණ ළමයි 11 දෙනෙක් අතුරුදහන් කරලා තිබුණා අතුරුදහන් වෙලා තිබුණා ඝාතනය කරලා තිබුණා ඒක පිළිබඳව ඊළඟට අර තවත් තරුණ දෙන්නේ කුගන් කියලා කුගන් මුර්ගන් කියලා එහෙම තරුණ දෙන්නේ ඝාතනය කරලා තිබුණා ඒ පිළිබඳව ලසන්ත වික්‍රමතුංග මහපාරේ මරලා දාලා තිබුණා ඒ පිළිබඳව ඊළඟට අර වතුර ඉල්ලපු වැලිවේරියේ තරුණයාට වෙඩි දින මරලා දාලා තිබුණා ඒ පිළිබඳව මේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරපු නායකයෝ පිළිබඳව ඒ ආණ්ඩු පිළිබඳව ලොකු කතාබහක් රට ඇතුළෙත් ජාත්‍යන්තරවත් ඇති වුණා. ඒකත් එක්ක බයටපත් වෙච්ච රනිල් වික්‍රමසිංහලා මහින්ද රාජපක්ෂලා දැන් මේවා සමාජයේ දෙලිදරව් වෙලා අපි හැම කෙනෙක් මේවට වග කියන්න ඕන. එච්චර විතරක් නෙමෙයි අර කොහෙද මහ බැංකුව බින්දා කියන එකට මහ බැංකුව බින්දේ කවුද? රනිල් වික්‍රමසිංහ අර දැන් ওই සිංගප්පූරුවට පැනලා ගිහිල්ලා ඉන්න ඒ හිටපු බැංකු අධිපතිවරයා
තියාගෙන මහේන්ද්‍රන් තියාගෙන ඒ මහා මේ බැඳුම් කර දීලා මහා පරිමාණයෙන් වංචා කර හොරකම් කළා කියන එක පිළිබඳව තියෙන චෝදනාව අදරත් එන්නේ නැහැ ඒ මහේන්ද්‍රන් අදරත් ලංකාවට එන්නේ නැහැ බය හැංගිලා ඉන්නේ ඉතින් ඔහු ආරක්ෂා කරන්නේ මොහු ඔහු දැන් අද රටේ ජනාධිපති වෙලා ඉන්නවා ඉතින් මේ විදිහේ දේවල් දැන් මේවා සමාජයට යනවා සමාජය දැන් මේවා දැනගන්නවා මේවා දැනගන්න එක වළක්වන්න දැන් රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා සමාජ මාධ්‍ය වාරණය කරන්න සමාජ මාධ්‍යයට ලියන කියන කට්ටිය දඬුවම් කරන්න ඉරේ යවන්න කටවල් වහලා තියන්න ලියන එක නවත්තන්න මේ නිකන් මේ ගෝත්‍රික සමාජයට අපේ සමාජය දැන් මේ කැන්දන් යන්න හදන්නේ මේ සමාජ මාධ්‍ය කියලා කියන්නේ අපි හැම කෙනෙකුටම කතා කරන්න තියෙන අයිතිය මම කතා කළා මම කතා කරන එක සමාජයට ඇහෙන සලසන එක ඒක මම කැමති දේ ඒක මම කල යුතු දේ අපේ රටේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් අපරාධකාරීන්ට විරුද්ධව වංචනිකයින්ට විරුද්ධව හොරුන්ට විරුද්ධව හොරුන්ට විරුද්ධව අපේ රටේ පොදු දේපල විනාශ කරන ඒ වගේම සුඛ විහරණය කරන අපේ රටේ ජනතාව පීඩාවට පත් කරපු කන්න බොන්න විදියක් නැතුව දරුවා ඉස්කෝලේ යවා ගන්න විදියක් නැතුව දරුවට සපත්තු අරන් දෙන්න විදියක් නැතුව ඉතාමත් බරපතල කේද දැන් අර විස්රාම කියපු අර විස්රාම කියපු විස්රාමකෝ වෙල කියනවා විස්රාමයේ මදි තමන්ට බෙහෙත් ටික ගන්න කියලා ලයිට් බිල වතුර බිල අනිත් තමන්ගේ ෆෝන් බිල තමන් එදිනෙදා ජීවත් වෙනකොට ගත කරන තමන්ගේ ජීවිතය ගත කරගන්න බෑ කියලා මේ වයසට ගිහිල්ලා නිදාසෙ මැරිලා යන්න නිදාසෙ ඉන්න ඕන මිනිතු ඒ මිනිතුන්ට තමන් නිදාසෙ ඉන්න බෑ කියලා ඇවිල්ලා කියන රටක් එහෙම උද්ඝෝෂණය කරන රටක් අපේ රට ඉතින් එතනපත් කරේ මේ රනිල් වික්‍රමසිංහල මහින්ද රාජපක්ෂල දැන් ඒ කණ්ඩායම දැන් වීථියටපත් වෙලා තියෙනවා දැන් මේ සමාජ මාධ්‍ය අපි මේ කතා කරන කියන ලියන හැම දෙයක්ම සමාජ මාධ්‍ය ලෝකෙ හැම කෙනෙක්ම දකිනෝ කියවනවා ඒ නිසා ඒ පිළිබඳව ප්‍රසාදයක් ඇති වෙලා තියෙනවා රට වෙනස් වෙන්න ඕන කියලා දැන් රට වෙනස් වෙලා තියෙන්නේ කියන එක දැන් මේ දැනගෙන ඉන්නේ ඒ නිසා දැන් මේක ඡන්දයක් දීලා එහෙම බාර දීලා ගියොත් එම හිරගෙවල් වල ඉන්න වෙන්නේ කියන ඒ භීතිය දැන් ඇති වෙලා තියෙන්නේ ඒ භීතිය ඇති වෙලා තියෙන නිසා තමයි දැන් බලමු මේ ත්‍රත්තපනත ගෙනල්ලා මේ මොනවද Facebook මේ සමාජ මාධ්‍ය තහනම් කරන්නේ සමාජ මාධ්‍ය මොකද මේ ඔන්ලයින් ඒ මේ සමාජ මාධ්‍ය මේ තහනම් කරන්නේ පනත ගෙනල්ලා දැන් මේ රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා දැන් මේ මිනිසු කතා කරන එක නවත්තන්න ලියන්නේ එහෙම නවත්තන්න බෑ දැන් මේ තාක්ෂණයත් එක්ක එහෙම කාටවත් හැංගිලා හංගලා කටයුතු කරන්න බෑ මේ ෆේක් account හදාගෙන එහෙම හැමදා එහෙම කරන්න බෑ දැන් මේ තාක්ෂණයේ ලෝකේ විද්‍යාව දියුණුවයි ඒ නිසා මේ ඉදිරිපත් වෙන හැම මතයක්ම සමාජයේ ඇත්ත පිළිබිඹුවක් ඔය ඉදිරිපත් වෙන්නේ අපිට ඒක තේරෙනවා අපි යම් වීඩියෝ එකක් සමාජයට මුදාහැරියකින් පස්සේ අපේ ලියවිල්ලක් මුදාහැරියකින් පස්සේ ඒකට සමාජයෙන් එන හොඳ හෝ නරක ඒ ප්‍රතිචාරය ඒ ප්‍රතිරෝධය ඒ ප්‍රතිවිරෝධය කියන එක ඒක අපි හැම කෙනෙක්ම දැන් මේ සමාජයේ ඒකාත්මික වෙලා තියෙන නිසා කිසිම කෙනෙකුට හැංගිලා එහෙම නිකන් මේ ෆේක් account තියාගෙන කටි එහෙම දැන් මේ චෝදනාවක් කරනවා ජනතා විමුක්ති පෙරමුණෙන් එහෙම එකක් කරේ ඔය හිටපු ජනාධිපතිවරු ජනාධිපති මාධ්‍ය එකක දැන්ටත් ඔය රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය එකක අපවත්තගෙන යනවා අනිත් අයට මඩ ගහන්න නිකන් මේ සමාජයේ එහෙම මානසිකව බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරලා මඩ ප්‍රචාරය කරලා මේ එහෙම වෙනස් කරන්න බෑ දැන් ඒක තේරුම් ගන්න විශේෂයෙන්ම දැන් ඉන්න මේ 1970 88 89 කරපුව දැන් කරන්න බෑ ඒ දැන් ඉන්න මේ පරණ නායකයෝ වයසට ගිය නායකයෝ අපි මේ වයසට ගිය මිනිසුන්ට මේ අපහාස කරනව නෙමෙයි තමන් වයසට ගියා නම් වයසට ගියාගෙන් පස්සේ විස්රාම කිල්ල විස්රාම තුවෙන් ඉන්න මේ රටේ දැනුම තියෙන තාක්ෂණය පිළිබඳව දැනුම තියෙන රට පිළිබඳව ආදරයක් අවබෝධයක් තියෙන තමන්ගේ සියලු දේ කැප කරලා මේ සමාජය ගොඩනගන්න ඕන රට ගොඩනගන්න ඕන කියලා හිතන මිනිස්සුන්ට දීලා බෑර යන සූදානම් වෙන රනිල් වික්‍රමසිංහ රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය